ආයි බොවන් කියලා පිළිගන්නවා කුකින් විත් දිලානි YouTube channel එකට අද මම කියලා දෙන්නේ අලබෙදුමක් හදාගන්නේ කොහොමද කියලා කියලා දෙන්න මේක මාස 3ක් විතර කල් තියා ගන්නත් පුළුවන් විදියට තමයි මම මේ හදන්නේ ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න රට ඉන්න යාළුවෙක්ට මෙහෙම යවන්න මේක සුපර් කෑමක් තමයි ඕගොල්ලොන් තාමත් මාව subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරන්න මේ video එක හොඳ නම් like එකක් දාලා ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා මම මේ අලබෙදුම හදන්නේ vegetarian කෙනෙක්ට කන්න පුළුවන් විදියට තමයි ඔයගලන්ට ඕනනම් මේකට උඹල කඩ හල්මැස්සෙ වුණත් එකතු කර ගන්න පුළුවන් මම මෙතන අලග අරගෙන තියෙනවා අල ග්‍රෑම් 500ක් මේ විදියට පොතු යවල අරගෙන තියෙන්නේ දැන් මම ගත්ත අල ග්‍රෑම් 500 මේ විදියට ග්‍රේටර් එකකින් ග්‍රේට් කර ගන්න ඕනේ මීට වඩා හීනියට කරගන්නත් ඔයගලන්ට පුළුවන් මම චුට්ටක් ලොකු තලේ තියෙනකන් තමයි කරන්නේ දිග හදේට කැපෙන්න මීට වඩා පොඩියට කැපෙන තලෙ තියෙනවා ඒකෙන් උනත් ඔයගලන්ට කරගන්න පුළුවන් මෙන්න මේ විදිය සයිස් එකට තමයි මේ දැන් කැපෙන්නේ අපි ගත්ත ඔක්කොම අල ටික මේ විදියට ග්‍රේට් කරගමු මේ තියෙන්නේ දැන් අපි මේ ග්‍රේට් කරගත්ත අල ටික ඇල් වතුරකට දාගෙන හොඳින් සෝද ගන්නවා ඊට පස්සේ අපි කිචන් ටවල් එකක් අරගෙන මේ අලවල තියෙන වතුර ටික මේ විදිහට මිරකලා ටවල් එක උඩින් දාන්න හොඳින් වතුර ටික මිරකලා අයින් කර ගන්න ඕනේ වැඩිපුර වතුර ටික එතකොට අර රෙදි කෑල්ලේ උරා ගන්නවා මේ විදිහට අතුර ගන්න අර අලවල වතුර තියෙනවා නම් එතකොට හොඳට අයින් වෙනවා දැන් අපි මේ අල ටික හොඳින් බෙද ගන්න ඕනේ ගැඹුරු තෙලේ තමයි බෙදගන්නේ මේ විදිහට තෙල් ටික රත් වෙද්දී අපි අල ටික 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 දාලා බෙද ගන්න ඕනේ ගින්දර ගැන කියනවා නම් ගින්දර මේ විදිහට මම වැඩිපුර තමයි තියලා තියෙන වැඩි ගින්දරේ තමයි බඳින්නේ අපි ලුණු බදිද්දී සාමාන්‍යයෙන් වැඩි ගින්දරේ තමයි බඳින්නේ නැත්තම් මේවට උරා ගන්න තෙල් ප්‍රමාණය වැඩි වෙනවා එතකොට ගොඩාක් තෙල් ප්‍රමාණයක් අල්ල ගන්නවා අඩු ගින්දරේ බැද්දොත් මෙන්න මේ විදිහට රන්වන් පාටු වුණාට පස්සේ අපි අල ටික බා ගන්න ඒ විදිහට මම ඔක්කොම අල ටික මේ විදිහට බැද ගන්නවා අපි ගින්දර අඩු කරලා බැද්දොත් ගොඩාක් තෙල් උරා ගන්න නිසා මම වැඩි ගින්දරේ බදින්නේ මොකද අපි හීනියට මේ අල ටික ග්‍රේට් කරලා තියගන්න නිසා ඉක්මනට බෙදෙනවා අල ටික තෙලට දාලා ඔගලොන් කොහෙවත් යන්න එපා ඉක්මනට බෙදලා නැත්තම් මේ ටික කරවේවි දැන් මං සේර මල ටික මේ විදියට බැදගත්තා මේ විදියට දැන් එක ගොඩේ දාලා තියන්න නැතුව මේ විදියට තුනී කරන්න පතර පිටුවක් උඩ හරි එතකොට වැඩි පුර තෙල් ටික එකට උරා ගනීවි දැන් අපි තෙල් එකට දිගතර ලියාගත්ත සුදු ලුණු ටිකක් දාගන්න මේ විදියට දිගතර කපා ගන්න සුදු ලුණු බික් මං මෙතන පහක් අරගෙන තියනවා හීනියට කපාගෙන සුදුලුණු ටිකක් රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඒ ටිකත් අර විදියට තෙල් බේරෙන්න තියා ගන්න ඒටම කරපිංච කොළ ඉති මං දෙකක් විතර මෙතන අරගෙන තියෙනවා කරපිංච ටිකක් මේ විදියට දාපු ගමන් ගන්න නැත්තම් මේ ටික කුඩු වෙලා යාවි ගොඩක් බෙදුනොත් කරපිංච ටික අනද්දී අපි සම්බල් එක කුඩු වෙලා යනවා ඒටම රටකජු ග්‍රෑම් 100ක් මම මෙතන අරගෙන තියෙනවා රටකජු බදින විදිය මම ඔයගලන්ට වෙනම වීඩියෝ එකක් දාලා ඇති ඒක බලන්න රටකජු බැදෙද්දි තෙල් විසික්කෙනවා ටිකක් පරිස්සමෙන් බැද ගන්න මේක රන්වන් පාට වෙනකන් හොඳට රටකජු ටික බැදෙනකන් බැද ගන්න
දැන් ඒ ටිකත් තෙල් බේරෙන්න තියාගන්න දැන් අපි සම්බල් එක හදන්නයි හදන්නේ මේ විදිහේ ටිකක් ඉඩ තියෙන භාජනයක් ගන්න එයට පිරිසිදු පොල් තෙල් මම මෙතන තේ හැඳි දෙකක් විතර එකතු කර ගන්නවා एट वाट कैल मिरी कर मम्मीतन मेस तुनाकरा वाट टीका सर वैडिये ओडना टीका वैडीपुर दाकान पुलवा मे बिलना गिंदर अडवें तीयागा मे मे कैल मिरी स्टीक कर वे पुलवा एट आगे रसान लून एक्तकर का लून वैडी मधुनो दागा पुलवा एक मन तेहें देखाकवागे तम दागते पस मधुन तप एक्तकर का लिपे गिंदर अडवेम तीन नैतमेतन कैलमीरी करवे पुलवा दी बेदगत अलटिक मेकट इकत करवा अलवल तेलटिक हट दुरागन तीन पत्र वाल पिट वाल दिन तेलने मेक दुंदट कलवांकर पुलवा දැන් අපි බෙදගත් සුදු ලුණු කරපිංච ටිකත් එකතු කර ගන්නවා අපි බෙදගත් රටකජු ටිකත් මේ විදිහටම එකතු කරගමු දැන් අපි මිශ්‍රණය සම්බල් එක හොඳින් කලවම් කර ගන්න अलवंकर दी टीका कोकोलन लून हेम टीका आल बलान लून अतिथि कील बलान लून मदि मट मटन टीका मदि वगे एक मन लून टीका दागनवा मोदी कलवंकर अभी टीका दिन रस बैलेंस सीनी टीका मैकत कर मेतन तेहेदी दिखा पितर मन सीनी को මේ වෙලාවේ මම ලිප ඕෆ් කරනවා ලිප ඕෆ් කරලා හොඳින් නිවෙන්න දෙන්න ඕනේ මේක අපි ස්ටෝ කරගන්න බෝතලයට දාද්දී අපේ සම්බල් එක හොඳටම නිමිලා තියෙන්න ඕනේ දැන් නම් ටේස්ට් එක සුපර් මෙන්න තියෙනවා අපේ අල සම්බල් එක බෙද පොල සම්බල් එක මේක මාස 3ක් විතර තියාගන්න පුළුවන් उगलन थदला उगलावट मेक का पुलवा पावचिकर विलावट उगलंट पुलवांग ओण दही बुलट दलवांकर मे वीडियो होना लाइक कदाला प्रश्न गटल तीन कमेंट कदाला हिंग परस मिंग